ಯಮುನಾಸ ಲಹಮಿಲಾಮದನ್ ಸಾಕಚಾಡು ಬಂದು ಮೀನ ಸಿಂಗಾಪುರ ನಡು ಪೆವರಿ ಇಂಪಿಲಿ ಬಂದು ಎಕ ವಿಜಯದಾಸ ರಾಜಪಕ್ಷ ಗರು ಅಮಾತ್ಯರ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ದೇಖ ವಿಲಾಪದ ಕಿವ್ವ ವಿದ್ವತ್ ಕಮಿಟಿ ವೇತ್ ಅರ ನೀತಿ ಪ್ಯಾನಲ್ ಲೋಯ ಪ್ಯಾನಲ್ ನೀತಿ ಜನಾಧಿಪತಿ ನೀತಿ ಏಕೆ ತದಹಸ ಉನಿ ಮೇ ಸಿಂಗಾಪುರ ಪೆನವಿಯುತು ಬಾವ ನಮಕ್ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ದಲಿದರ ಉನಾ ವಿಜಯದಾಸ ರಾಜಪಕ್ಷ ಮಹಾತ್ಮ ವಿಸಿನ್ ವಿದ್ವತ್ ಕಮಿಟಿ ನಿರ್ದೇಶ್ಯಾತ್ ನೀತಿ ಕಮಿಟಿ ನಿರ್ದೇಶ್ಯಾತ್ ಸಿಂಗಾಪುರ ನಡು ಪೆವರಿಮ ಕಿಯನಕ ನೋಯನ ಬವ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ದಿಲ್ದರ ದ ರಾಜ್ಯ ಮಾತ್ವರ ಕಿವ್ವ ಓಂಗೆ ನಿರ್ದೇಶಿ ಉನ್ ರಾಜ್ಯ ಮಾತ್ವರ ಕಲ್ಪನಾ ಕರಿತ್ ಮೇಕ ಲಂಕಾಯ ಪೆವರಿ ಯುತು ಕಿಲ ಒಬ್ಬ ತುಮ ಕಿವ್ವ ಹಾಗೆ ಅಧಿಕಾರ ಮಾತ್ವರಗೆ ಪಲವಿನಿ ಪ್ರಕಾಶ ಉನಿ ಪಲವಿನಿ ಪ್ರಕಾಶ ಉನಿ ಸಿಯಲುಮ ಏಕಂಗೆ ಏಕಂಗತಾವೇ ತಮೈ ಮೇಕ ಸಿಂಗಾಪುರ ವಟ ಯಾಯಿತು ಕಿಲ ಏನ ಸಿಂಗಾಪುರ ವಟ ಯನವಾಯಿಕೆನ ಪಲವಿನಿ ತರಕೇ ದಿ ಹರಿ ಪಹದಲಿ ಸಂಗವಾ ಕರುಣು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಇದಿರಿಪತ್ ಕೊಡ ತಿಬಿನ ಇಲ್ಲಂಗ ඔබතුමා කියන ප්‍රශ්නය අපි කවුරුත් දන්නවා මේක දැන් සාකච්ඡා වෙච්ච ප්‍රශ්නයක් නමුත් මම මේ මේක අවධාරණය කිරීම සඳහා සිංගප්පූරුවත් එංගලන්තයත් අතර අත්සන් කරපු සම්මුතියක් තිබෙනවා ඒ සම්මුතිය අනුව මේ නාවික විනාශයන් සඳහා ඒගොල්ලෝ යම් එකඟතාවයකට එනවා කවර ප්‍රමාණයකද වන්දියක්ද අපි උපරිම වශයෙන් ලබා දෙන්නේ කියලා ඒකේ කීයද කියලා සඳහන් කරලා නේ නමුත් සිංගප්පූරුවට ගිහිල්ලා ඒ සම්මුතියට අනුව අධිකරණ නියෝගයක් ලබා ගත හැකි අපිට ලබා ගත හැකි උපරිම සීමාව මේක කියලා ඒ අනුව රක්ෂණ සමාගම එංගලන්තේ නඩුවක් පවරා තිබෙනවා මේ ඇති වී තිබෙන විනාශයට අපේ උපරිම වන්දිය ලබා දිය හැක්කේ SDR 12.5 මිලියන කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 26යි. දැන් ඒ නඩුව අවුරුදු එකහමාරක් තියෙනවා. දැන් අපි එක පාර්ශ්ව කරුවේ. හැබැයි අවුරුදු එකහමාරක් ගිහිල්ලා. ඇයි නීතිපති පාර්ලිමේන්තුවේ ඒ නඩුවට විරුද්ධව අපේ පාර්ශ්වෙන් කරුණ ඉදිරිපත් කරන නීතිච්ච පත් නොකරේ? දැන් කියලා අපි මේක කඩන්නම් මේක අපි බ්‍රේක් කරන්නම් අපි කොහොම හරි. හැබැයි මේ නඩුව පවරන කොට දන්නේ. එතකොට කන දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ නෙවෙයි. එම නීතිත්‍ය සමාගම වෙනුවෙන් ලංකාවේ පෙනී සිටින DLNF සේරම් කියන සමාගම දැනුම් දී තිබෙනවා ලංකාව අරගෙන තිබෙන ඕස්ට්‍රේලියානු නීතිත්‍ය සමාගමට මෙවැනි නඩුවක් ගොනු කර තිබෙන බව දැනුම් දී තිබෙනවා එන අපි ශනිකව කටයුතු ක්‍රියාමාර්ග තිබෙන මොකක් අර කැප් එකක් ඒගොල්ලෝ ඉල්ලා සිටිනොත් SDR මිලියන 19.5ක උපරිමයක් ඉල්ලා සිටිනකොට අපි මේ නඩුවට යන්න තිබුණා අවුරුදු එකහමාරක් ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය ඇදලා මේ සාකච්ඡාව සිදු වෙන තෙක් ඒයකට ක්‍රියාමාර්ග ගත්තේ නැති. ඒ ක්‍රියාමාර්ග ගන්න නැත්නම් කිසිවක් නිසා නෙවෙයි. එම රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 26ක් කියලා කියන්නේ මේක ඉතාමත් කුඩා එකක්. වන්දිය වෙහෙරක් නම් මේක අග්ගලයක්. ඒ නිසා මොකද කරන්නේ ඒගොල්ලෝ සීමාවකට එකඟ කරගන්න. මේකට මැදිහත් වෙච්ච නිලධාරීන් අතර ගනුදෙනු යන එතන. අන්නේ සීමාවට යටත් කර ගැනීම තමයි මේ ඇගේ අපේක්ෂාව. ගනුදෙනු සිද්ධ කුමක් මොකක් කර ගනුදෙනුව කියන්නේ පෙය. ගනුදෙනු මොකද්ද? දංගරු මන්ත්‍රීතුමනි මෙතන මම හිතන්නේ නෑ සාකච්ඡාවක් යයි කියලා අධිකරණ නඩුවක් විභාග වෙයි කියලා මෙම වන්දිය දිය යුතුද නැද්ද කියලා මම හිතන්නේ එහෙම එහෙමනම් අපේ නඩුව ගොනු කිරීමේ මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් මත හැරුණකොට මේ මේකට වන්දියක් ලබා දිය යුතු නැද්ද කියලා තර්කණයක් අධිකරණයේ එන්න තියෙන ඉඩකඩ අඩුයි අධිකරණයේ එන්න තියෙන ඉඩකඩ තමයි වන්දියේ ප්‍රමාණය ගැන අපේ කමිටු විසින් බිලියන 6.4ක වන්දියක් ඉල්ලා සිටිනවා ඒ වැඩිද ඒ අඩුද කියන තර්කයේ තමයි අධිකරණයේ වැඩිපුර වග විභාගයට ලක් වෙන්න තිබෙන්නේ. ඉතින් අධිකරණයේ කිසිසේත්ම මා හිතන්නේ නැහැ තර්කයක් ගොඩනැගී කියලා. මා හිතනවා වන්දියක් නොගෙවි යුතුයි කියලා. තර්කනේ වැඩිපුර ගොඩනැගෙන්නේ මොකද්ද? වන්දියේ ප්‍රමාණය ගැන. මේක තමයි නඩුවේ මූලික පදනම වෙන්නේ. වන්දියේ ප්‍රමාණය. අපි කියනවා මේ 2022 11 වෙනි මාසයේ 30 වෙනිදාට අපේ වන්දිය ප්‍රමාණය ඩොලර් බිලියන 6.4යි කියලා. ඒ අතර අවුරුදු 5ක් යනතෙක් වසරින් වසර නැවත අපි වන්දි තීරණය කරන කියලා කියනවා. ඒක තමයි අපේ ඉල්ලීම. එතකොට මුළු නඩුවම ගොඩනගන්නේ මොකක් මතද? වන්දිය ප්‍රමාණය මත. හැබැයි ප්‍රමාණය මත ගොඩනගන නඩුවක මොකද වෙලා තියෙන්නේ? වන්දියේ සීමාවක තීන්දුවක් කරන් තියෙනවා. වන්දියේ සීමාවක තීන්දුවක් කරන් තිබ්බහම නඩුව දිනුවත් ඕක තමයි වෙන්නේ. එඳ වැදගත්ම දේ මොකද්ද මෙතන? මෙතන ආරක්ෂා කරගත යුත්තේ වන්දියක් ගෙවිය යුතු නැද්ද කියන තර්කෙනේ නෙවෙයි. වන්දියේ ප්‍රමාණයේ තර්කණි. වන්දියේ ප්‍රමාණයේ තර්කණේ තීරණය කරනවා නම් වන්දියට සීමාවක් ඉල්ලා නඩුව පැවරීම සිංගප්පූරුවේ මේ වන්දි නඩුවට වඩා බලවත්. සිංගප්පූරුවේ අද පනවා තිබෙන වන්දි නඩුවටත් වඩා බලවත් වන්දියේ සීමාව පනවා තිබෙන නඩුව. ඒකට අපි මැදිහත් වෙන්න ඕන. ඒකට අපි වැඩි වැඩක් දාන්න ඕන. හැබැයි නඩුව අවුරුදු එකහමාරක් ගිහින් තියෙනවා. තාම අපි වන්දිය සීමාව පනවීම සඳහා එංගලන්තේ වියත්තන නඩුවට අපි පාර්ශ්ව කරුවෙකුට මැදිහත් වෙලා නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් පළවෙනි එක මම අහන්නේ වන්දියේ සීමාව තීරණය කරන නඩුවට ඇයි අපි අවුරුදු එකහමාරක් ගිහලා මැදිහත් නොවෙන්නේ? එක දෙක ඒකත් එකම ගැටගහිනවා. ඒ සීමාව බලපවත්වන්නේ කොහටද? ඒ සීමාව බලපවත්වන්නේ ලංකාවේ භූමියට නෙවෙයි සිංගප්පූරුවට. හරි හරි. එහෙනම් ඒ නඩුව සිංගප්පූරුවටම ගෙනියන්නේ ඇයි?
එංගලන්තය වන්දේ සීමාවගත්තට විතරක් වැඩක් නෑ. අධිකරණ තීන්දුව ගන්න ඕන සිංගප්පූරුවේ. තව විනාඩි දෙකක් තිබ්බා කරා. මම ගොඩනගා. අධිකරණ තීන්දුව ගන්න ඕන සිංගප්පූරුවේ. එනිසා අධිකරණ තීන්දුව මොකද කරන්නේ? සිංගප්පූරුවට ගෙන යනවා. ඊටපස්සේ උත්තර දෙන්න ඕනේ. මේක උත්තර මේක තමයි කතාව. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේක ඇතුලේ සිදු වී තිබෙන ගනුදෙනුව මේකයි. ඒ නිසා මම අහන්නේ මෙන්න මේ ගනුදෙනුවේ මේ ගනුදෙනුවට මෙවැනි සීමාවකට යටත් කර ගැනීම නඩුව සිංගප්පූරුවට ගෙන යාම කියන කරුණ එකට ගැට ගැහිලා තිබෙන්නේ. එහෙම නැතුව නීති තර්කම නෙවෙයි නඩුව සිංගප්පූරුවට ගෙන යන්න හේතුව. නීති තර්ක ගත්තොත් දැනුත් අධිකරණ විභාග වෙන නඩු කීපයක් තිබෙනවා එම සමාගමට විරුද්ධව. සමාගමේ නීතිඥ මහතුරු පෙනීටිනෝ සමාගම වෙනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධම ජනාධිපතිවරු නීතිඥයෙක් සමාගම වෙනුවෙන් ඉන්සුරන් සමාගම වෙනුවෙන් පෙනීටිනෝ. ඒගොල්ලෝ මේ අධිකරණ වල වග විභාග වෙන නඩු වලට පෙනීටිනවා දැනුත්. දෙක දැන් කොහොමද කරේ මේ නඩුව දැම්මත් අධිකරණයට එන්නේ නැතුවේ. හැබැයි දැනුත් එනවනේ දාලා තියෙන නඩු වලට. ඒ වගේම මොකද ඊළඟ කියන්නේ? මේ නඩුව දැම්මොත් ඔව් ගරු ඇමෙතුමා ඇමෙතුමා දැන් ඒක දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ කියන එක කාරණාවක් තමයි. දැන් නිව් ඩයමන්ඩ් සම්බන්ධයෙන් දාලා තියෙන නඩුවද අදත් තියෙනවා. මේ එකකටවත් සමන්සර්ව කරාට සිතාසි කරාට මේ අය නඩුවට එන්නේ නැහැ. මම කියන්නේ දැනට දාලා තියෙනවනේ පරිසර යුක්ති කේන්ද්‍ර විසින් නඩුවක් දාලා තියෙනවා. ඒගොල්ලෝ පදනම කරගන්නේ දූෂණයට ලක් කරපු ක්‍රියා විසින් දූෂින්ට වන්දිගේ වීදු කියලා නඩුවක් දාලා තියෙනවා. ඒ නඩුවට ඒගොල්ලන්ගේ නීති පාර්ශ්ව මැදිහත් වෙන ඒගොල්ලෝ වෙනුවෙන්. ඒ වගේම තව නඩුවක් දැම්මා නීතිපති පාර්ලිමේන්තුව නඩුවක් දැම්මා කාර්ය මණ්ඩල රඳවා ගැනීම ගැන. ඒකට ඒ කාර්ය මණ්ඩල වෙනුවෙන් සමාගමෙන් කට්ටිය පෙනී හිටියා. මේ අධිකරණ විභාග වෙනුවෙන් නඩුවලට දැන්ටමත් ඒ සමාගමේ වෙනුවෙන් නීතිඥ කණ්ඩායම් පෙනී හිටලා තියෙනවා. අපි කොහමද එහෙනම් අපි ගන්න ඕන මොකක්ද එහෙනම් මේ නඩුව දැම්මා. මේ නඩුව දැම්මට පස්සේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවස්ථාවක් තියෙනවා. අපි යන වෙන නඩුවකට එහෙම යන්න පුළුවන්. කොහොමද පූර්ව නිගමන අවසන් කරන්නද? පූර්ව නිගමන කරන්න මන්ත්‍රීතුමනි සහභාගී වෙන්නේ නැහැ කියලා. පූර්ව නිගමන කරන අවබෝධයක් තියෙන්න ඕන. අවසන් වශයෙන් මම කියන්නේ මේ විවාදය වැළැක්වීම සඳහා විජේදාස රාජපක්ෂ මහත්මයා උපයෝග කරගත්තු කරුණ. එතුමා මේ විවාදය වළක්වා ගැනීම සඳහා විවිධ එතුමන සාධාරණ අයිතියක් නැහැ. මොකද එතුමා පෞගේ අඟහරුවද ප්‍රකාශ කර පාර්ලිමේන්තුවේ දීර්ඝ අමාත්‍යවරයෙක් ලෙස නාලගොඩේවා මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් ඔබ අජිත් මාන්නම්පෙරු මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. අමාත්‍යංශ ප්‍රකාශ කෙරේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාර සභාවක් දාලා තිබෙනවා. එනිසා මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විවාදයක්ට අවශ්‍ය පූර්විකාවන් සියල්ල සපුරා තිබියදී මේක විවාදය ලක් කරන්න හදන එකට ඉතාමත් ලොකු කුළු ගැඩි ප්‍රහාරකින් ඉල්ල කරන මොකද්ද? මේ විවාදයේ ගැනීම පාර්ලිමේන්තුවේ දේශද්‍රෝහි ක්‍රියාවක්. ගරු මන්ත්‍රීතුමනි දේශද්‍රෝහි දේශ ප්‍රේමී කියන. එතකොට මේක කතා කර අපි දේශද්‍රෝහීන්. ඒට විරුද්ධ වෙන විජේදාස රාජපක්ෂ දේශ ප්‍රේමී. ගරු මන්ත්‍රීතුමනි ඔය දේශ ප්‍රේමීත්වය කියන ඉතාමත් හොඳ අපි කාගේත් හදපත්ල තිබිය යුතු මේ මව්බිමේ ප්‍රති හැම මිනිහතුළම අංශු ප්‍රමාණකින් අර අඩංගු විද්ද තම දේශ ප්‍රේමීත්වය. හැබැයි මෝ මේ හැම වෙලාවම මේ දේශ ප්‍රේමීත්වය කියන සටන් පාඨය උපයෝග කරගත්තේ අන්ත තක්කඩි වමනාවන් වසන් කරගන්න. ඒක තමයි ඉතිහාසය. ඒ නිසා අන්තිමේට අපි ඉහිර කරන මොකද්ද? මේක පාර්ලිමේන්තුව කතා කරන එක. එතුමා පාර්ලිමේන්තුවේ නැගිට යනවා දේශ ප්‍රේමියා නිසා. අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා දේශ ද්‍රෝහීන් නිසා. එන්න මේ කිව්වේ ගරු මන්ත්‍රීතුමනි ඉතිහාසයේ නම් හැම තක්කඩියම හැංගුනේ දේශ ප්‍රේමීත්වය කියන ලේබල ඇතුළේ. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.